මත ප්‍රකාශ කරලා තිබ්බා මේ මේ පිළිගැන්ගේ මේ විනය විරෝධී හැසිරීම සම්බන්ධයෙන් එක්ගලන්ත සිදුවීම ඔබතුමා නායකයා වුණා නම් නායක වෙලා හිටපු කාලේ මේ දේ වුණා නම් ඔවුන්ට සිදු වෙන දේ හිතා ගන්නවත් බැහැ කියලා. ඇත්තරම ඔබතුමා නායකයා වෙලා ඉන්න කාලේ ක්‍රිකට් නායකයා වෙලා ඉන්න කාලේ මේ සිදුවීම වුණා නම් මොකක්ද ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය? මගේ කාලේ මේ වගේ ක්‍රීඩකයන්ට ඔය වගේ අයාලේ යන්න දෙන්නේ නැහැ. ඔය වගේ ප්‍රශ්න එන්නෙත් නැහැ. ක්‍රීඩකයන්ගේ විනය මීට වඩා හදනවා. ඒ වගේම ක්‍රීඩකයන් සෝෂල් මීඩියා එක්ක ක්‍රීඩා කරන්න මම දෙන්නේ නැහැ. මේකෙත් මේකේ දරුණුම තත්ත්වය ඒගොල්ලන්ගේ Facebook වයි මොකද Instagram වයි මෙවනේ ඒගොල්ලෝ කරන්නේ ක්‍රිකට් ගහන්නේ නැහැ අනිත් හැමදේම කරනවා. මොකද්ද පරිපාලනය කරලා තියෙන්නේ? කට පියාගෙන ඉන්නවා. මොකද පරිපාලනයට ඕනේ ජනප්‍රිය වෙන්න. මගේ කාලේ මේ වගේ ක්‍රීඩකයෝ හිටියනම් අද වෙනකොට ওই ක්‍රීඩකයෝ 3 දෙනාම දක්ෂම ක්‍රීඩකයෝ බවට පත් වෙනවා. ඒ වගේම සමහරලාට කනේ පාරවල් දෙක තුනකුත් වදින්න පුළුවන්. හැබැයි ඔය මගේ කණ්ඩායමේ හිටපු අයටත් මම කනේ පාර දෙකක් තුනක් ගහලා ඇති. හැබැයි ඒගොල්ලෝ අදත් ඒ ගැන කතා කරන්නේ ආදරේ. මොකද අද මේ තත්ත්වයට පත් වෙන්න ප්‍රධාන හේතුව අපි කල්පනා කරන්න ගෙදරක තාත්තා අම්මා වැරදි දේ කරනවා නම් කොහොමද අපි ක්‍රීඩකයන්ට කියන්නේ හරි දේ කරන්න කියලා? අපේ පරිපාලනයේ තියෙන දුර්වලතාවයල් ඔක්කොම බලාගෙන ක්‍රීඩකයෝ hina වෙවි ඒගොල්ලන්ට ඕන දේ කරනවා. ක්‍රිකට් පරිපාලනයට මොකද ක්‍රීඩකයන්ට දඬුවම් කරන්න බෑ. ඒගොල්ලෝ ඉස්සෙල්ලා ඒගොල්ලන්ට දඬුවම් කරන් ඉන්න ඕනේ. www.headlinenews.lk බලමු ඉදිරියෙන්.